අයිබෝන් වෙලාව මධ්‍යහන 12යි. මධ්‍යහනයේ මධ්‍යස්ථ ප්‍රවෘත්ති වාර්තා කරන්නේ ප්‍රමුඛයා නිවුස් ෆස්ට් මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් ඔබ හමු වන මම පහන් චන්ද්‍රමාල්. මම රයිනි ලැරින් ෆ්‍රැන්සිස්කා දැන් සිරස්තල. දිස්ත්‍රික්ක රැසකට තවදුරටත් අද බැසි කාලගුණයෙන් අනාවැකි. සයින් මරුතු පිපිරීමෙන් මියගිය දස දෙනෙකුගේ සිරුරු යළි ගොඩ ගැනේ. නිදහස් පක්ෂයේ හා පොදුජන පෙරමුණ සන්ධානගත වීමේ තීරණාත්මක සාකච්ඡාවක් ඇරඹෙයි. දෙහිවල අද පාගමන් හා රැස්වීම බැහැ. අධිකරණයෙන් තහනම් නියෝගයක්. ලෝක කුසලානය වෙනුවෙන් ශ්‍රී ලංකාව සහ පාකිස්තානය තරඟ බිමට. දිවයිනේ නිරිත දිග කොටසට බලපා ඇති වැසි හා සුළං තත්ත්වයේ වැඩිවීම අද සිට තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. ඒ අනුව කළුතර, රත්නපුර, ගාල්ල, මාතර සහ කෑගල්ල දිස්ත්‍රික්කවල මිලිමීටර 150ක් 204 ඉතා තද වැසි බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්. කොළඹ, ගම්පහ, පුත්තලම, මහනුවර, නෝරේලිය, හම්බන්තොට සහ මන්නාරම දිස්ත්‍රික්කවලට මිලිමීටර 100ක් 150ක් අතර තද වැසි අපේක්ෂා කරන අතර කුරුණෑගල සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් මිලිමීටර 75ට වැඩි වැසි ඇති විය හැකි. විශේෂයෙන්ම මධ්‍යම කඳුකරයේ බටහිර බෑව් ප්‍රදේශවලත් ඌව පළාතේ සහ අම්පාර හා මඩකලපුව දිස්ත්‍රික්කවල වෙටින් විට හමන පැට කිලෝමීටර 40-50 අතර තරමක තද සුළං ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අම්පාර සයින්ද මරුදුහිදී බෝම්බ පුපුරවාගෙන මියගිය මුහම්මඩ් සහරන්ගේ සහෝදරයන් ඇතුළු දස දෙනෙකුගේ සිරුරු යලිගොඩ ගැනීම අද පෙරවරුවේ අම්පාර පොදු සුසාන භූමියේදී ආරම්භ කෙරුණා. අම්පාර මහේස්ත්‍රාත් අසංකා හෙට්ටිවත්ත මහත්මියගේ ප්‍රධානත්වයෙන් පොලිසිය පැවසේ අදාළ මළ සිරුර සම්බන්ධයෙන් කෙරෙන DNA පරීක්ෂණයට ලබා දුන් සම්පල කිහිපයක් නරක් වීම හේතුවෙන් යලිත් සම්පල ලබා ගැනීමට මෙම සිරුර ගොඩ ගන්නා බවයි. ඔවුන්ගේ මළ සිරුර ගොඩ ගැනීම සඳහා පසුගියදා කල්මුණේ මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් නිකුත් කර තිබුණා. අප්‍රේල් 26 වන දින බෝම්බ පුපුරවා ගැනීමෙන් මෙම පිරිස මිය ගියා. මේ වන විට අනිවාර්ය නිවාඩු ගන්වා ඇති තමාව නැවත පොලිස් ප්‍රතිධුරයට පත්කරන ලෙස ඉල්ලා පූජිත් ජයසුන්දර මහතා විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන 24 වෙනිදා යළි සල්කා බැලීම සඳහා කැඳවීමට ශ්‍රේෂ්ඨ අධිකරණය අද නියෝග කළා. පෙත්සම අද සලකා බැලුවේ බෝනික් කළු විහාරයේ ප්‍රසන්න ජයවර්ධන හා LTB දෙහිදෙනිය යන විනිසුරු මඩුල හමුවේ. එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ඉදිකා දෙව්මිනි මහත්මිය කරුණ දක්වමින් පෙත්සමේ ඇතැම් වගඋත්තරකරුවන්ට නොතිස් ලැබී නොමැති බව පෙන්වා දුන්නා. එම කරුණු සලකා බැලූ විනිසුරු මඩුල සියලුම වගඋත්තරකරුවන්ට ලියාපදිංචි තැපෑලෙන් යළි නොතිස් යැවීමට පියවර ගන්නා ලෙසට පෙත්සම්කාර පාර්ශ්වයට නියෝග කළා. එම මූලික අයිතිවාසිකම් පෙත්සම ලැබුණු ජූලි 12 දිනෙන් පසු කැඳවීමට දිනයක් නියෝග කරන ලෙසද අතිරේක සොලිසිටර් ජෙනරාල් පරිය අධිකරණයෙන් ඉල්ලා සිටියා. කෙසේ නමුත් මෙය සේවාදායකයාට ඉතා වැදගත් කරුණක් වන බැවින් ඉතා කෙටි දිනයකින් පෙත්සම කැඳවන ලෙස පූජ්‍ය ජයසුන්දර මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ විරන් කොරයා මහතා අධිකරණයෙන් ඉල්ලා සිටි අතර එම කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල ලැබුණ 24 වනදා පෙත්සම ජලි කැඳවීමට නියෝග කළා. දෙහිවල පොලිස් වසමේ අද සංවිධානය කිරීමට නියමිතව තිබූ නීති විරෝධී පාගමනක් හා රැස්වීමක් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණ නියෝගයක් මත තහනම් කර තිබෙනවා. පූජ්‍ය අක්මීමන දයාරතන හිමියන් ඇතුළු පිරිසක් මෙම පාගමන හා රැස්වීම සංවිධානය කිරීමට සැලසුම් කර තිබුණා. ඒ සම්බන්ධයෙන් දෙහිවල පොලිසියට ලැබුණු බුද්ධි තොරතුරක් මත අධිකරණයට කළ කරුණු දැක්වීම් වලින් අනතුරුව මෙලෙස තහනම් නියෝග නිකුත් කර තිබෙනවා. මෙම පාගමන හා රැස්වීම හේතුවෙන් දෙහිවල පොලිස් වසම තුළ මහජන සාමයට බාධා වීමක් සහ මහජනයා අතර නුසන්සුන්තාවක් මෙන්ම ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවිය හැකි බවට දෙහිවල පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබෙනවා. හදිසි අවස්ථා රෙගුලාසි යටතේ මෙම තහනම් නියෝගය නිකුත් කර ඇති බවද පොලිසිය සඳහන් කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සන්ධානගත වීම පිළිබඳ තවත් සාකච්ඡාවක් අද පෙරවරුවේ පැවැත්වුණා. ඒ විපක්ෂ නායක කාර්යාලයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අතර
පොදු එකඟතාවයකට පැමිණීමේ අරමුණින් මීට පෙර සාකච්ඡා වට හතරක් පැවැත්වුණා. එහි පස්වන සාකච්ඡා වටය ලෙස අද පෙරවරු 10ට පමණ මෙම සාකච්ඡාව ආරම්භ වුණා. ඊට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් එම පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර, හිටපු මහලේකම් රෝහණ ලක්ෂ්මන් පියදාස, පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල යන මහත්වරුන් එක් වුණා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන සාකච්ඡාවට එක් වූයේ පක්ෂයේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස්, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප් පෙරම සහ ජගත් වැල්ලවත් යන මහත්වරුන්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කළේ, සංධානයේ ඉදිරි ප්‍රතිපත්ති මාලාව සම්බන්ධයෙන් අවසන් එකඟතා සකස් කිරීම සඳහා මෙම සාකච්ඡාව පැවැත්වෙන බවයි. ලංකා සම සමාජ පක්ෂ නියෝජිතයින් පිරිසකයේ පස්වරුවේ බැසිල් රාජපක්ෂ මහතා හමු වුණා. රටේ උත්කතව ඇති තත්වය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡාවට ලක් වුණා. ලංකා සම සමාජ පක්ෂ නායක තිස්ස විතාරණ මහතා ඇතුළු පිරිස මෙහිදී බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසට ප්‍රතිපත්ති මාලාවක්ද බාර දුන්නා. අප අද රටේ මුහුණ දෙන අභියෝග ඉතාමත්ම දරුණුයි. කියන්නේ වර්තමාන එක්සත් ජාතික පක්ෂය ඇමරිකාව එක්ක සම්බන්ධ වෙලා අප රට තුළ ලොකු ආර්ථික, සමාජීය හා දේශපාලන පරිවර්තනයක් මේ අවුරුදු හතර තුළ ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒක නව ලිබරල් වාදී වැඩපිළිවෙලක්. අපිව නව යටත් විජිතවාදී තත්ත්වයකට පත් කරන ඇමරිකාවේ හමුදාවට මෙහි තමන්ට කැමති විදිහකට තමන්ගේ අවස්ථාව ලබාගෙන නිදහස, අපේ ස්වෛරභාවය පවා නැති කරන තත්ත්වයකට ඇවිත් තියෙනවා. ඉතින් මේක අපිට නවත්තන්න තියෙනවා. දැන් ඒ වැඩපිළිවෙල අපි විවිධ මතදරන අපේ සන්ධානයේ ඉන්න කොටස් අතරේ යම් එකඟත්වයකට එන්න ඕන. ඒ කටයුත්තට සහය දීම සඳහා තමයි මේ සම සමාජ පක්ෂයේ නියෝජිත පිරිසක් හැටියට මෙතන පැමිණලා මේක බාර දීලා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා නිසිලස ජනතාවගේ ප්‍රශ්න, රටේ ප්‍රශ්න විසඳන සන්ධානයක් වේවයි කියලා. මිහින්තලේ රජමහා විහාරස්ථානයේදී ඊයේ මාධ්‍ය හමුවක් පැවැත්වුණා. ඒ මිහින්තලේ රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය වලවා හිඟුණු වැවේ ධම්මරත්න හිමියන් ඇතුළු මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් මේ රටවටේ පොසොන් මහ පින්කම් සිද්ධ කරන එක කිසියම් ප්‍රශ්නයක් නැහැ. මිහිඳු මහරහතන් වහන්සේ අනුස්මරණය කිරීම උදසා කරන පින්කම්. මිහින්තලාව කියලා කියන්නේ රටේ ලෝකේ හැමදෙනාගේම අවධානය ලක් වෙන්නේ පොසොන් පෝය දවස. ඉතින් ඒ පොසොන් පෝය සතිය තුල මෙහෙම මේ ස්ථානෙට සැලකිල්ලක් නොදැක්වීම විශේෂයෙන්ම මම ඉල්ලීම් කරා මේ ගැසට් කරන්න කියලා. අද විවිධ අනපනත් පාර්ලිමේන්තුවේ පැය 24න් අනපනත් ගැසට් කරනවා. ඉතින් මේ පින්කම නැත්තම් මේ පොසොන් මහ පින්කම ගැසට් නොකිරීමේ ප්‍රතිඵලය නිසා තමයි අද මෙන්න මේ කනගාටුදායක අවාසනාවන්ත සිද්ධියට මුහුණ පාලා තියෙන්නේ. ඉතින් පොසොන් පින්කමක් සිද්ධ වෙනවා කියන එකවත් අපිට කියන්න අමාරුයි. සංස්කෘතික ඇමතුමා හෝ බුද්ධ ශාසන ඇමතුමා, ග්‍රාමාත්‍ය ජනාධිපතිවරයා අද දුරකථනයෙන් මේ අය මට කතා කරා. නමුත් මේ වෙනතුරු මේ අය මෙතෙන්ට ආවේ නැහැ. එහෙම ඇවිල්ලා බලන්න තව සතියයි තියෙන පොසොන් පින්කමට. මේ වගේ මොනවද අඩුපාඩුකම්? එහෙනම් තමුන්නාන්සලා මේ කෙරෙහි අවධානයට ලක් කරලා හැකියිකමනින් මේ පොසොන් මහ පින්කම ජාතික උත්සවයක් බවට පත් කරන්න, ඒ වගේම තීන්තාලේප කිරීමේ කටයුතු මෙවර අපි සිද්ධ කරලා නැහැ. ඒ හින්දා මිනිස්සුන්ට සල්ලි මිල මුදල් නැත්තම් රජයේ අනුග්‍රහයෙන් කරනවන මාධ්‍යයෙන් සහ විශේෂයෙන්ම මුද්‍රිත මාධ්‍ය, විද්‍යුත් මාධ්‍යයෙන් ප්‍රකාශ යනවා මෙහෙම සිද්ධ කරනවා කියලා. එහෙම කළා නම් මම නෙවෙයි විහාරාධිපති හාමුදුරන්ගේ රටේ ජනතාව විමසීම් කරනවා පොසොන් උත්සවය රාජ්‍ය උත්සවය ලෙස සිද්ධ වෙනවා කියලා. ඉතින් එහෙම සිද්ධ වෙනවා කියලා ප්‍රකාශ කරාට මෙතන එහෙම දෙයක් සිද්ධ වෙලා නැති බව බොහොම කනගාටුවෙන් කියන්න සිද්ධ වෙනවා. පාර්ලිමේන්තු අද පෙරවරු 10:30ට රැස් වුණා. මේ පිළිබඳව තොරතුරු ගෙනෙන පාර්ලිමේන්තු වාර්තාකරු අමරශ්‍රී බණ්ඩාර. මෝටර් රථ වාහන සංශෝධන පනත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා විශේෂ භාර රාජ්‍ය අමාත්‍යවරයා. අද දවසේදී යෝජනා ඉදිරිපත් කරමින් ඔහු සඳහන් කරන්නේ විශේෂයෙන්ම මේ වමන් ඉස්සර කිරීම සම්බන්ධයෙන් තිබුණු රුපියල් 25,000ක දඩය සංශෝධනයට ලක් වෙන බව, ඒ වගේම මේ දඩ මුදල් වැඩි කිරීම පිළිබඳ පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීම සඳහා වූ යෝජනාවක් සමගින් තමයි අද දවසේ මේ සංශෝධනය ගෙනෙන්නේ. අමාත්‍යවරයා සඳහන් කරන කාරණේ තමයි මේ දඩ මුදල් වැඩි කරන්නේ එක පැත්තකින් අනතුරු වළක්වා ගැනීමට බව, අනතුරු අවම කර ගැනීමට බව. ඒ වගේම අද දවසේදී නැගෙනහිර පර්යන්තයේ කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය විදේශ රටකට පවරන්නේද යන්න පිළිබඳව නැත්නම් විදේශ සමාගමකට පැවරීම පිළිබඳව මීට පෙර නැගුණු ප්‍රශ්නයකට ගාන්ත කරුණාතිලක මහතා පිළිතුරු ලබා දුන්නා. ඔහු සඳහන් කළේ කිසිදු ආකාරයකින් ජපානයට හෝ ඉන්දියාවට තනිව නැගෙනහිර පර්යන්තයේ පැවරීමේ සූදානමක් නොමැති බව. ඒ වෙනුවට අවශ්‍යතා අනුව
නැගෙනහිර පර්යන්තයේ ධාරිතාව පුළුල් කිරීම සඳහා සහ සංවර්ධනය කිරීම සඳහා වූ ණය මුදලක් ජපානයෙන් ලබා ගැනීමට අපේක්ෂා කරන බව තමයි සඳහන් කළේ. විශේෂයෙන්ම මේ සංවර්ධනය කිරීමේදී රජයට අරමුදල් ඇති බවට යම් මතයක් ගොඩනැගී තිබුණත් වරායස අධිකාරිය සතුව පවතින්නේ නැගෙනහිර පර්යන්තයේ යම් ප්‍රමාණාත්මක සංවර්ධනයක් කිරීමට අවශ්‍ය මුදල් ප්‍රමාණවත් නොවන තත්ත්වයක බව තමයි ඔහු සඳහන් කළේ. ඒ කියන්නේ නිසි සංවර්ධනයක් කිරීමට නම් බලාපොරොත්තු වෙන ප්‍රමාණය ධාරිතාව වැඩි කිරීමට නම් අනිවාර්යෙන් විදේශ අරමුදල් ලබා ගැනීම අවශ්‍යතාවක් පවතින බව. ඒ අනුව සහ ඉදිරියේදී ඉන්දියාවේ අලුතින් ගොඩනැගෙන වරායන්වල තර්ජනයට මුහුණ දීම සඳහා මේ සංවර්ධන කටයුතු අනිවාර්යෙන් සිදු කළ යුතු බව තමයි ඔහු කියා සිටියේ. ඒ වගේම සේවක අර්ථසාධක අරමුදලේ මුදල් ආයෝජනය පිළිබඳවත් අද පාර්ලිමේන්තුවේ සාකච්ඡාවට ලක් වුණා. ලක්ෂ්මන් ක්‍රියල් සභානායකවරයා දීර්ඝ පිළිතුරක් ලබා දුන්නා. ඉදිරියේදී තවදුරටත් ඒ පිළිබඳව සාකච්ඡාවකටත් නියමිතව තිබෙනවා. ඒ වගේම අද පාර්ලිමේන්තුවේ ජාතික ආරක්ෂාව සහ විශේෂයෙන්ම විදේශ ගිවිසුම් පිළිබඳ කල් තැබීම් යෝජනාවක් විපක්ෂයෙන් ගෙනීමට සූදානමකුත් තිබෙනවා. දැන් අවධානය ලෝවට පුවත් කිහිපයක් වෙත. මලාවි රාජ්‍යයේ ආණ්ඩු විරෝධී උද්ඝෝෂණයක් විසිරුව හැරීමට එරට පොලිසිය කඳුරු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. විරෝධතා ක්‍රියාත්මක වන්නේ ජනාධිපතිවරයාට දුරෙන් ඉවත්වන්නයි බල කරමින්. එරට ප්‍රධාන විපක්ෂය වන කොංග්‍රස් පක්ෂය සංවිධානය කර ඇති විරෝධතාවට දහස් ගණනක් එක්ව සිටින බව විදෙස් මාධ්‍ය සඳහන් කළා. දෙවන ලෝක යුද්ධයේදී ඒකාපද්ද හමුදා උතුරු දිග ප්‍රංශය ආක්‍රමණය කිරීම සනිටුහන් කිරීමේ 75 වන සැමරුමට බ්‍රිතාන්‍ය තමාට ඇරයුම් නොකළ බව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පවසනවා. දෙවනි එලිසබෙත් රජනගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ජර්මන් චාන්සලර් ඇංගෙලා මර්කල්, ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් ඇතුළු ලෝකනායකින් 15 දෙනෙකු පමණ එක්ව සිටියා. එම අවස්ථාවට තමාට ඇරයුම් නොකිරීම සම්බන්ධයෙන් ගැටලුවක් නොමැති බව රුසියානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණේ මාධ්‍යයට අද හස් දක්වමින්. දිල්ලි ප්‍රාන්තයේ පොදු ප්‍රවාහන සේවාවල නොබලේ ගමන් කිරීමට කාන්තාවට අවස්ථාව ලබා දීමට ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය අරවින්ද් කේජ්රිවාල් ගත් තීරණයට ඉන්දිය ජනතාවගේ විරෝධය එල්ල වී තිබෙනවා. ඒ නොමිලේ ප්‍රවාහන සේවා සැපීමෙන් කාන්තාවන් ආරක්ෂා කළ නොහැකි බව පවසමින් ලොව වැඩිම ස්ත්‍රී දූෂණ ප්‍රමාණයක් වාර්තා වන නගර අතර පෙරමුණේ පසුවන දිල්ලියේ කාන්තාවන්ට ආරක්ෂාව සැලසීම සඳහායි පවසමින් ප්‍රධාන අමාත්‍යවරයා එම වැඩපිළිවෙල හඳුන්වා දුන්නා. තායිලන්ත හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වන තක්ෂින් ශිනවත්වාට එරට අධිකරණයකින් වසර දෙකක සිරදඬුවම් නියම කර තිබෙනවා. ඒ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ රාජ්‍ය ලොතරැයි මණ්ඩලය නීති විරෝධී අයුරින් හැසිරවීම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාවකට වරදකරු කරමින් අදාළ සිදුවීම වාර්තා වී ඇත්තේ මීට වසර 10කට පෙරයි. මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් චෝදනාවකට වරදකරු වූ තායිලන්ත හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වන තක්ෂින් ශිනවත්වා පසුගිය අප්‍රේල් මාසයේදී එරට අධිකරණයකින් වසර 3ක සිරදඬුවමක් නියම කළා. ඕමාන මුහුදේදී ඉන්ධන නෞකාවලට පහර දීමේ සිදුවීම පිටුපස යම් ආණ්ඩුවක නියෝජිතයෙකු සිටින බව එක්සත් අරාබි එමිරාජ්‍යය පවසනවා. ඒ අදාළ සිදුවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සලයට කරුණු දක්වමින් ඉන්ධන රැගත් නෞකා 4කට එලෙස ප්‍රහාර එල්ල වූයේ මැයි මස 12 වනදායි. එය ඉරානයේ සැලසුමක් බවට ඇමරිකාව චෝදනා කළද ඉරාන රජය එම චෝදනා ප්‍රතික්ෂේප කළා. ජාතික වැවිලි කළමනාකරණ ආයතනයේ පාඨමාලා හැදෑරූ සෙසුන්ට සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවයක් ඊයේ පැවැත්ුණා. ජාතික වැවිලි කළමනාකරණ ආයතනයේ පාඨමාලාවන් හැදෑරූ 362 දෙනෙකුට මෙහිදී සම්මාන සහ සහතිකපත් පිරිනැමුණා. මෙම අවස්ථාවට මහබැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. විශේෂයෙන්ම අපගේ මේ තරුණ පරපුරට මේ රට බාරයි. මම තරුණයෙක් නෙවෙයි.
මම හිතන්නේ අපේ પરම්පරාවට අසාර්ථක වුණා මේ රට හදන්න. මගේ තාත්තගේ પરම්පරාවටත් බැරි වුණා. අපි එහෙනම් මේ પરම්පරාවට බාර දෙන්න අවශ්‍යයි. මක් නිසාද අපිට අපහසුත් වෙලා තියෙනවා අපේ මේ ලස්සන මාතෘභූමිය හරියට ස්ථානගත කරන්න. මුළු 225 මෙලවන්න ඕනේ. කිසිම ගැටලුවක් නැහැ. හැබැයි ඒ 225 වෙනකොට තවත් 225ක් ඇයි එන්නේ. ඉතින් ඒගොල්ලන්ටත් එහෙනම් යම්කිසි ක්‍රමවේදයක් දාන්න වෙයි. හොඳට රට පාලනය කරන්න. මොකද අවුරුදු 70ක් තුල විශාල අඩුපාඩුකම් සිද්ධ වෙලා තියෙනවා. පක්ෂ දෙකම. ඉතින් අපි කොහටද යන්නේ? රටේ ආර්ථිකය ගැන මම පොඩ්ඩක් කතා කරන්නම්. රටේ පැවති නොසන්සුන් තත්ත්වය පිළිබඳව මහබැංකුව පැත්තෙන් මම දෙන පණිවිඩය තමයි රටේ වාතාවරණය සුබදායක නොවුනට ආර්ථික තත්ත්වය පාලනය කරන්න පුළුවන්. ප්‍රහාරයට පස්සේ තිබ්බ වාතාවරණයට අනුව රටේ ආර්ථිකයට සැලකිය යුතු බලපෑමක් එල්ල වී තිබෙනවා. ගොඩක්ම මේක බලපාලා තියෙන්නේ සංචාරක කර්මාන්තයටයි. රජයෙන් සහනාධාර ලබා දීලා තිබෙනවා. ඊට අමතරව මහබැංකුවෙනුත් ලබාගත් ණයවලට මම බලාපොරොත්තු වෙනවා රටේ තත්ත්වය නිවැරදි විදියට පාලනය කළොත් සංචාරක කර්මාන්තය නැවත යථාතත්වයට පත් කරන්න පුළුවන් වෙයි. මේකෙන් රජයේ ආදායමට බලපෑමක් එල්ල වේ තිබෙනවා. මේක නිසා වියදම වැඩි වෙනවා. මහබැංකුවේ ආර්ථික වර්ධන වේගය 4% කියලා තිබුණා. දැන් ඒ වුණාට එය 3% වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. මේ ඔක්කොම බලපෑම් පහුගිය කාලේ වෙච්ච දේවල් නිසා කියලා මම කියන්න කැමති නැහැ. මම කියන්න කැමති සමහර ශ්‍රේෂ්ඨවලට මේ ආර්ථික බලපෑම් එල්ල වෙලා නැහැ. විශේෂයෙන්ම කියනවා නම් කෘෂිකර්ම ශේෂ්ත්‍රය වගේ දේවල් වලට නිෂ්පාදන කර්මාන්තයට මේකෙන් බලපෑමක් එල්ල වෙලා නැහැ. අනිකුත් වෙළඳ සැල් වලට මේකෙන් බලපෑම් වෙලා නැහැ. සියලු දේ සංසන්දනය කරනකොට අනික් ශේෂ්ත්‍රයන්ට ලොකු බලපෑමක් නැහැ. පළමු සති දෙක තුන තුල ආර්ථිකයේ බිඳවැටීමක් තිබ්බා. මිනිස්සු තම ආරක්ෂාව ගැන සිතීම හේතු වූ නිසා. උද්දමනය ගැන කතා කළොත් අපේ ඉලක්කය 4% හා 6% අතරේ තියාගන්න ඕනේ. දැනටමත් ඒක 5.2% මට්ටමේ තියෙනවා. මම කැමති නැහැ පැවති තත්ත්වය නිසා ගැටලුවක් නැහැ කියන්න. හැබැයි අපිට එය කළමනාකරණය කරගන්න පුළුවන්. ලංකාවේ මිනිස්සු රටේ ආර්ථිකය ගැන විශ්වාසයක් තියාගන්න ඕනේ. අපිට පුළුවන් මේ ආර්ථිකය අප්‍රේල් 18 වෙනකොට තිබුණු තැනට ගෙනියන්න. රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ ඇතුළු සිවිල් සංවිධාන කිහිපයක සමාජිකයින් ඊයේ කොළඹදී විශේෂ සාකච්ඡාවක ඩිටත වුණා. රටේ මතුව ඇති ගැටලු පිළිබඳව රට සුරකින ජනපෞර නමින් සියලු සංවිධාන ඒකාබද්ධව කටයුතු කිරීම සඳහා මෙහිදී එකඟත්වයකට පැමිණ තිබෙනවා. සාකච්ඡාවෙන් අනතුරුව ඒ පිළිබඳව කරුණු පැහැදිලි කිරීම සඳහා මාධ්‍ය හමුවක්ද පැවැත්වුණා. සියලු දෙනා අනුකූලතාවය දක්වපු කාරණයක් තමයි රටටම එක නීතියක් කියන කාරණේ. මේ කාරණේ ඇතුළේ අපිට අපේ රටේ දැනට උද්ගත වෙලා තියෙන ප්‍රශ්න බොහොමයක් විසඳගන්න පුළුවන් කියන එක තමයි සංවිධාන සියල්ලෙම අදහස් වුණේ. දෙවෙනි කාරණේ තමයි ආයතනික මට්ටමින් වෙන්න පුළුවන්, පුද්ගල මට්ටමින් වෙන්න. මේ කොයි මට්ටමින් වුණත් වගවීම කියන එක නිශ්චිතව තහවුරු විය යුතුයි. ජාතික සම්පත් විකිණීම, ජාත්‍යන්තර ගිවිසුම් අත්සන් තැබීම, මේ සියල්ල කැබිනට් මණ්ඩලයට මේ රටේ අයිතියක් තියෙනවා. අපි දන්නවා කැබිනට් මණ්ඩලයේ කැබිනට් පත්‍රිකාවක උඩින්ම ගහලා තියෙනවා රහසිගතයි. එහෙමනම් මේ රටේ සම්පත්, මේ රටේ දේපල, මේ රටේ මහජනතාවට අයිති දේවල් කැබිනට් පත්‍රිකා රහසිගතයි කියලා කියනවා. මේ රටේ දේපල රහසිගතව පිටරටට විකුණන්න දෙදීලා කැබිනට් මණ්ඩලයට බලාගෙන ඉන්න අපිට බැහැයි කියන එක අද පොදුවේ ගත තීරණයක්. ප්‍රතිත්‍රස්ත පනත නැතුව ප්‍රතිත්‍රස්ත පනත ඇතුලේ තියෙන සමහර දේවල් ඇලි කෑලි විදියට ක්‍රියාත්මක කරමින් ඉන්නේ. මේ බොහෝ මර්ධනකාරී අනපනත් සහ මේ ගේන නීති රීති, මේ වගන්ති, මේ බහුතරය අපේ රටේ ලියවිච්ච, එහෙම නැත්නම් අපේ රටේ උදවිය ගතින් නිෂ්පාදනය වෙච්ච දේවල් නෙමේ. විදේශ බලවේගවලට, විදේශ ආක්‍රමණවලට රට ගොදුරු කරන එක පොදු තේමාවක් යටතේ තමයි මේ සියල්ල ගෙන එන්නේ කියන කාරණේ අද කතාව. වැලිගේ පොළ හිරිකැටිතොල ජල පෝෂක ප්‍රදේශයේ ගල් කැඩීමට අවසර ලබා දී ඇතැයි ප්‍රදේශවාසීන් පවසනවා. ඔවුන් පෙන්වා දෙන්නේ මේ හේතුවෙන් ඉදිරියේදී පාරිසරික ගැටලු රැසක් උද්ගත විය හැකි බවයි. වැලිගපොළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් කොට්ටුමුල්වල හංවාන හිරිකැටිතොල ස්වභාවික සම්පත්වලින් අනූන ජලපෝෂක ප්‍රදේශයක්. පවුල් 100කට ආසන්න ප්‍රමාණයක් මේ ප්‍රදේශයේ ජීවත් වන අතර ඔවුන්ගේ ප්‍රධාන ජීවනෝපාය බීකො විතනයි. ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ හිරිකැටිතොල ප්‍රදේශයේ ගල්කොරි ආරම්භ කිරීම සඳහා මේ වන විට මධ්‍යම පරිසර අධිකාරිය සහ භූවිද්‍යා හා පදල් කැණීම් කාර්යාංශයේ අවසර ලැබී ඇති බවයි. මේ හේතුවෙන් ජලයේ හිඟවීම, වගා විනාශ වීම ඇතුළු ගැටලු රැසක් උද්ගත විය හැකි බව ප්‍රදේශවාසීන් පෙන්වා දෙනවා. ඒ ගල්වල තුන කැපුවොත් වෙන්නේ අපේ ගමට තියෙන ජල උල්පත නැති වෙලා යන එක. දැන් ඒ ජල උල්පත
නැතිවෙලා යනවා කියන්නේ මේ ගමේ ඉන්න ගොවින්ගේ සියලු ගොවිතැන් කටයුතු අඩාල වෙනවා. ඒ වගේම මේ මිනිස්සු ජීවත් වෙන්නේ ඔය හිරිකැටිද්දෝලෙන් එන වතුර පාරෙන් කරන ගොවිතැන් කටයුතු වලින් තමයි. කවුරු කොහොම කිව්වත් පරිසරයේ ගස්කොළන් විනාශ වෙනවා කියන්නේ ජල උල්පත අනිවාර්යෙන් හින්දෙනවා කියන එක ලොකු අයට තේරෙන්නේ නැති එක තමයි අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ. අපිට මේ ගම දාලා යන තරම් තමයි සිද්ධ වෙන්නේ මේ වගේ දෙයක් ඇති වුණා. ඒ කියන්නේ අපිට මේක කොහොම හරි නිදහස් කරලා දෙන්න කියලා තමයි බලධාරීන්ගෙන් ඉල්ලන්නේ. මෙම ගැටලුව සම්බන්ධයෙන් ඊයේ වැලිගොපුල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සාකච්ඡාවක් පැවැත්වුණේ මධ්‍යම පරිසර අධිකාරිය සබර්ගම් පළාත් සහකාර අධ්‍යක්ෂ KM සංජීව මහතාගේ ප්‍රධානත්වයෙන්. එය වාර්තා කිරීමට පැමිණි අප ප්‍රාදේශීය වාර්තාකරුට මෙහිදී බාධා එල්ල වුණා. ජනාධිපති ලේකම් කාර්යාලය දින මේ වගේ ප්‍රශ්නයක් ආවම ප්‍රදේශීය මහජනතාවත් එක්ක සාකච්ඡා කළා තීරණයක් ගන්න කිව්වා. ඒ වගේම කාරණු කොයිලන්නේ කැමති මේ කිසිම දෙයක් ඔටෝ කරන්න එපා. කියලා මමත් ගමේ කෙනෙක්. නෑ. ඒක ඔයාට ගමේ වශයෙන් අපිට ඇතුළට ගන්න පුළුවන්. මේක මීඩියා එකට මොනම හේතුවක් නිසාවත් අපිට දෙන්න බලයක් නෑ. කරුණා කරලා ඔබතුමා කියන්නේ මේක සද්භාවයෙන් කරන්නේ මේක රහසක් නෙමෙයි කියලා. සද්භාවයෙන් කරනවා වුණාට අපිට රාජ්‍ය ආයතන විදිහට අපිට මීඩියා එකට දෙන්න මේ වගේ දෙයක් අපි කතා කරනවා report කරන්න බැලයක් අපිට දෙන්න බැහැ. මේකේ පොත report කරන්න report කරන්න කිසිම දෙයක් නැහැ. මාධ්‍ය ආයතනයක් සම්බන්ධ කිසිම නිලධාරියෙක් මේක ප්‍රතිආ ගන්න බැහැ. ඒතොර දෙයනේ මම ගමේ මිනිස්සයනේ. ඉතින් ගමේ මිනිස්සයා ගමේ වෙනුවෙන් කතා කරන්නේ නැත්නම් ඔබතුමාට වඩා මට අයිතියක් තියෙනවා ගම වෙනුවෙන් කතා කරන්න. මේ මම දැන් අයින් වෙන්නම්. පැත්තක ඉන්නම් මට ගමේ කෙනෙක් විදියට මේකට සම්බන්ධ වෙන්න ඕනේ. බෑ 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 ඔයා මාධ්‍ය ආයතනයක් නියෝජනය කරනවා. මං කිසිම හේතුවක් නිසාවත් මාධ්‍ය මේක ගැටළු තියාගෙන කතා කරන්නේ නැහැ. ජනතා අදහස් නොවිමසා කරන මෙම ක්‍රියාව සම්බන්ධයෙන් ජනතාව තුළ ඇත්තේ දැඩි විරෝධයක්. සාකච්ඡාවක් තිබුණා අපේ වැලිගපල ඒජ් ඔෆිස් එකේ. විශේෂයෙන් අපි ගියාම අපේ මාධ්‍යන් ඒක ආවරණය කරනව. නමුත් ඔවුන්ගේ ඔවුන් කිසිම තැකීමක් නැතුව ඔවුන් පන්නලා එලව ගත්තා. ඉතින් මේක අපිට සැකයක් තියෙනවා ඇත්තෙන්ම මේ ඇයි මෙහෙම කරන්නේ කියලා මොවුන්. ඉතින් ජනතාවගේ හඬට කිසිම හුඟකම් දීමක් නැතුව මොවුන් මේ කරගෙන යන මේ කාරණාව ගැන ඇත්තෙන්ම අපි දැඩි විරෝධයක් එල්ල කරනවා. ලෝක කුසලානේ ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තානයේ අතර තරගය බ්‍රිස්ටල්හිදී අද පැවැත්වෙනවා. මෙම තරගය මෙරට වේලාවෙන් අද පස්වරු 3ට ආරම්භ වීමට නියමිතයි. ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට ලෝක කුසලාන තරගාවලියේ කණ්ඩායම් අතර සත්වනි ස්ථානයේ රැඳී සිටිනවා. ඔවුන් මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සහභාගී වූ පළමු තරගයෙන් නවසලන්තයේ හමුවේ පරාජය වූද ඇෆ්ගනිස්තානය සමග පැවති දෙවන තරගයේ ඩක්වත් සහ ලුවිස් නයට අරුව ජයගත්තේ ලකුණු 32කින්. නිමා වූ තරගයේදී ලකුණු අතරට පිවිසි කුසල් ජනිත් පෙරේරා අද තරගය සඳහා සූදානම පිළිබඳව අදහස් දැක්වුවා. පාකිස්තානයේ සමබර කණ්ඩායමක් ඔවුන් දිනෙන් දින දක්ෂතා අතරට එනවා. ඔවුන්ගේ ප්‍රතිකරු අංශය ඉතාම හොඳයි. එකමුතුකමක් තිබෙනවා. මං හිතනවා අපටත් යමක් කරන්න පුළුවන් වෙයි කියලා. කාඩිෆ් ක්‍රීඩාංගණයට වඩා මෙම තනතිල්ල වියලි ස්වභාවයකින් යුතුවනවා. එය අපිට වාසිදායකයි කියලා මම හිතනවා. මම හිතන්නේ නෑ මේ තනතිල්ලේ දඟපන්දු යවන්නන්ට වැඩි යමක් කරන්න පුළුවන් වෙයි කියලා. කණ්ඩායමේ තරඟ සැලැස්ම පිළිබඳව අදහස් දැක්වූ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා. ඒ අපිට ගොඩක් වැදගත් තරගයක්. නිමා වූ තරගයෙන් ජයගත්තා වගේම ඒ පවත්වාගෙන යා යුතුයි. පාකිස්තාන කණ්ඩායම කරන දේවල් පිළිබඳව අපිට කලින් අනුමාන කරන්න බෑ. නිමා වූ තරග දෙකේදීම අපි එක දැක්කා. ඒ වගේම අපිට දක්ෂ ක්‍රීඩකයින් ඉන්නවා. කණ්ඩායම් දෙක මේ තරගාවලියේදී එක්තරා විදිහකට සමාන මට්ටමක ඉන්නවා කියලා මම හිතනවා. අපි හැම විටම උත්සාහ කරන්නේ කුමන කණ්ඩායම සමග ක්‍රීඩා කළත් ඔවුන්ගේ ප්‍රබල ක්‍රීඩකයින් ඉක්මනින් ක්‍රීඩාංගණයෙන් ඉවත් කරලා තරගය අපේ අතට ගන්න. ඒ වගේම පාකිස්තානයේ විතරක් නෙමෙයි සෑම කණ්ඩායමකටම වෙන වෙනම සැලසුම් තියෙනවා. අද තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ සිදුවේ හැකි වෙනස්කම් පිළිබඳව නායක දිමුත් කරුණාරත්න මාධ්‍ය හමුවේ අදහස් දැක්වුවා. ගොඩක් කලාට පන්දු යවන්නෙක් අඩුවේ වද වේග පන්දු යවන්නෙක් අඩු වෙන්න පුළුවන්. ඒ වෙනුවට අපි බලවත්වන ජීවන් මෙන්ඩිස කැඳවන්න කවුද මොන පාස් බෝලද කියලා තාම අපි තීරණය කළා නැහැ. වෙදේකේ පොඩි ප්‍රශ්නක් තියෙන හින්දා සමහරක්කට ගේම් එක පොඩ්ඩක් කොට වුණොත් සමහර කණ්ඩායම් වෙනස්කම් කීපයක් වෙයි. නමුත් දැනට අපි එක චේන්ජ් එකකට තමයි බලාපොරොත්තු වෙන්නේ. එතම ගොඩක් හැමෝම ගොඩක් සන්තෝෂයෙන් හිනා වෙලා ඉන්නවා. ඉතින් ඒ දේවල් තමයි ඕනේ අපි ඉස්සරහට යනකොට හැම තරගයක්ම ගොඩක් වටිනා. ඉතින් ඒ හින්දා ඒ මානසිකත්වයෙන් ගියොත් මම හිතන්නේ අපිට තරගේ ජයග්‍රහණය කරන්න පුළුවන්. පාකිස්තාන නායක සර්ෆරාස් අහමඩ් ප්‍රතිවාදී ශ්‍රී ලංකාව සහ තම කණ්ඩායම පිළිබඳව අදහස් දැක්වුවා. My team has capability
තරගයට එක්වන ප්‍රතිවාදී කණ්ඩායම මොකක් වුණත් ඔවුන්ව පරාජය කරන්න මගේ කණ්ඩායමට හැකියාව තිබෙනවා. අපි උත්සාහ කරනවා මෙම තරගයේදීත් හොඳින් ක්‍රීඩා කරන්න. ඔවුන්ට මාලිංග ඉන්නවා, ප්‍රදීප්, තිසර පෙරේරා ඉසුරු උදාන ඉන්නවා, හොඳින් පන්දුවීමේ බලයනියක් ඉන්නවා, ඒ වගේම හොඳ පිතිකරුවන් පිරිසකුත් ඉන්නවා. පෙර තරගයේ ජයගත්ත වගේම මේ තරගයත් ජය ගන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ සමගින් ප්‍රවෘත්ති අවසන්. ඔබට සුබ දවසක්. ආයුබෝවන්.